Reverend Father Roger Fernando. සුබ දවසක් අද ජූනි මාසේ 13 අපේ මතකයට එන්නේම බොහොම බලවන්ත ප්‍රසිද්ධම ශුද්ධවන්තයේගේ ජීවිත කතාවයි තමයි පාදුවාහි ශුද්ධවන්තෝනි මුනිතුමා. උන්වහන්සේ 1195 ඉපදිලා 231 දී දේවහස්තයට ඔසවා ගන්න ලැබුවා. බොහොම ටික කාලයක් අවුරුදු 36ක් වෙනි ටික කාලයක් තමයි උන්වහන්සේ ජීවත් වෙලා හිටියේ. ඉපදිලා පෘතුගාලයේ ලිස්බන් නුවර ඉපදිලා පසු කාලයකදී උන්වහන්සේ පාදුවා නගරයට පැමිණියා. මෙහිදී අපි දකින්නට ඕන අහන්නට ඕන බොහොම ලස්සන කතාව තමයි උන්වහන්සේගේ ක්‍රිස්තියානි නාමය අන්තෝනි නමේ ෆර්ඩිනන්ඩ් කියලයි නම තැබුවේ. අවසානයේදී ෆ්‍රැන්සිස්කානු නිකායට බැඳීමත් සමග තමයි උන්වහන්සේගේ නාමය අන්තෝනි බවට පත් වුණේ. ඒ වගේම ඉතාලියේ පාදුවා නගරයේ මියගිය නිසා උන්වහන්සේව පාදුවාහි අන්තෝනි මුනිතුමා ලෙස හඳුන්වනු ලබනවා. නමුත් ලිස්බන් නගරයේ ආසන දේව මැදුරකට ආසන්න වූ ගම්පියසක තමයි උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ. මේ උන්වහන්සේ අවුරුදු 16ක් වෙද්දී දේව කැඳවීම පිළිබඳ ඉඟි පහළ වෙන්නට පටන් ගත්තු නිසාවෙන්ම උන්වහන්සේව තමාගේ නගරයේ පවුරෙන් එහා පැත්තේ තිබිච්ච අගුස්තීනු නිකායට වින්සන් ආරාමයට ඇතුළත් කරනවා. හැබැයි මෙතනදී උන්වහන්සේට ගොඩාක් බාධා ඇති වුණා. මොකද ඥාති සහෝදරයන්ගේ පැමිණීම බහැදැකීම නිතර දෙවලේ සිදු වුණු නිසා. යුනස් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සඳහා උන්වහන්සේව කොයිම්බ්‍රෝ කියන ස්ථානයට ආරාමයට යවනවා. එහිදී උන්වහන්සේ මහිබලය ගැන ආදි පිතෘවරුන් ගැන ගොඩාක් ඉගෙන ගත්තා. මෙසේ 1219 දී උන්වහන්සේ පූජකවරේ අගුස්තීනු නිකායක පූජකවරයෙක් බවට පත් වෙනවා. අවුරුද්දයි දෙකයි ওই නිකායේ හිටියේ. ඉන්පසු උන්වහන්සේට දැනගන්නට ලැබුණා මොරොක්කෝවේ සුල්තාන් විසින් ප්‍රාණ පරිත්‍යාගී භාවයට පත් කරන ලද ෆ්‍රැන්සිස්කානුවන් 5 දෙනෙකුගේ සිරුරු පෘතුගාලයේ රජු ඒ නගරයට ගෙන්වා ගන්නට. මේ මුස්ලිම්වරුන් ක්‍රිස්තියානින්ව හමුදාවට ගැනීමට වඩා තම ෆ්‍රැන්සිස්කානු මිෂනාරිවරු එහෙට යැවීම සුදුසු බව අසිසි ෆ්‍රැන්සිස්තුමා හිතුවා. ඉතින් මේක ආරංචි ලැබුණු ගමන් අන්තෝනි මුනිතුමා හිතුවා මටත් ප්‍රාණ පරිත්‍යාගිවරයෙකු වෙන්නට අවශ්‍යයි කියලා හිතලා අන්තෝනි මුනිතුමා ෆ්‍රැන්සිස්කානු නිකායට බැඳීමට අවසරය ලබාගෙන ඔන්න දැන් යනවා මේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මොරොක්කෝවට. එසේ යද්දී උන්වහන්සේට රෝගයක් වැළඳෙනවා, කුණාටුවකට මුහුණ දෙනවා. මේක තමයි දෙවන් වහන්සේගේ සැලැස්ම. අවසානයේදී උන්වහන්සේ නතර වුණේ කොහේද? සිසිලි දූපතේ මෙසීනා නගරයට සෙන්දු වෙනවා. ඉතින් මේ මෙසීනා නගරෙත් බොහොම ලස්සන සිදුවීමක් වෙනවා. 1221 දී පමණ පූජකවර ප්‍රදානයකට සූදානම් වෙලා තිබුණා. එහිදී මේ අන්තෝනි මුනිඳුරයව යැව්වේ බොහොම සරල නැත්තම් ඒ ගෘහ සේවක පියතුමෙකු ලෙස පුංචි වැඩ කටයුතු කරන්නට. නමුත් මේ පූජකවර ප්‍රදානයේදී දේශකවර පියතුමා ඒ වෙනතෙක් පැමිණ සිටියේ නැහැ. එනිසා ඔවුන් හැම කෙනෙකුටම ඇඟිල්ල දික් කරලා අවසානයේදී මේ සූදානමක් නැතිව සිටපු අන්තෝනි මුනිතුමාට කියනවා ඔබ ගොස් දේශනාව කරන්න කියලා. හැමෝම බලාගෙන හිටියේ මේ ආධුනික පියතුමා මේ වගේ විශේෂ උත්සවයකදී මොනවා කරයිද කියලා. අවසානයේදී මොකද වුනේ? දේශනාවල හැකියාව, චතුර කතිකත්වය මුළු සභාවටම පෙන්눔 කරමින් බාල මහලු උගත් නූගත් දුප්පත් පොහොසත් ගොවි කම්කරු මේ හැම දෙනාටම තේරෙන භාෂාවෙන් උන්වහන්සේගේ වාග් මාලාව දස දෙස පැතිරෙන්නට පටන් ගත්තා. ඔහුගේ දක්ෂතාවයේ මුළු ඉතාලි පුරවරයටම යන්නට පටන් ගත්තා. අවසානයේදී ඔහු දේශනාවාදී පියතුමෙක් ලෙසත් පශ්චාත්තාපය තුල ජනතාවගේ සිත් හැරීමේ ප්‍රබල හැකියාවක් උන්වහන්සේට ලැබුණා. වගේම උන්වහන්සේ දේශනා ඇසීමට මිනිසුන් නොයන අවස්ථාවන්හිදී මාළුන්ට දේශනා කළයි කියනවා. එවිට මාළු හිස් වතුරෙන් ඉහළට ඔසවා ඒවාට සවන් දුන්නු බව ජන කතා පුවත්වලත් සඳහන් වෙනවා. මේක අපි දැක්කා උන්වහන්සේගේ ධාතු ශ්‍රී ලංකාවට ගෙනෙද්දී එක්තරා ස්ථානයක පාලමක් උඩින් යද්දී මේ සිද්ධිය සිදු වුණයි කියලා අපි පුවත්පත්වල දැකලා තිබෙනවා.
මේ විශ්වාසනේ වර්ධනය කරගන්නට උන්වහන්සේ මහා පුදුම කරන්නා කියලා නැති වූ දේ සොයා දෙන්නා හැටියටත් බොහොම ප්‍රබල නාමයක් අපාතර පැතිර පවතිනවා. ඒකට හේතුවක් තමයි තම අත්තකුරෙන්ම ලියාගත් ගීතාවලිය පොත රහසින් රැගෙන ගඟක් පසු කරන්නට යද යන පුද්ගලයෙකුව උන්වහන්සේ දර්ශනයකින් දුටුවා. ඒ නිසා නැවත හැරි ඇවිත් එම පොත ශුද්ධ අන්තෝණි මුනිඳුරුන්ටම බාර දුන්නා. ඒ නිසා එතුමා නැති වූ දේ සොයා දෙන සාන්තෝරයා ලෙසත් විරුදාවලියට පත් වුණා. අසීසේෂද ෆ්‍රැන්සිස් තුමා අන්තෝණි තුමාව හැඳින්වුවේ ඇමතුවේ මාගේ රදගුරුතුමා කියාය. චතුර දේශකවාදී මේ වගේම දැහැමි පුද්ගලයෙක් වර්ෂ 1231 දී අවුරුදු 36යි ආයි වළඳා ස්වාමීන් වහන්සේ තුරුල්ලට ගියා. 32 දී 9 ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා අන්තෝනි මුනින්ද්‍රයාව ශුද්ධවර භාවයට ඔසවනු ලැබුවා. ඒ වගේම 1946 දී 12 පියුස් ශුද්ධෝත්තම පියතුමා උන්වහන්සේව සභා දේව ධර්මධරයෙක් හැටියට ප්‍රකාශයට පත් කළා. ඒ වගේම 17 සියවසේදී අපි දකිනෝ අන්තෝනි මුනින්ද්‍රයාගේ අතේ ජේසුස් වහන්සේ ඉන්න චිත්‍රයක්. මෙහිදී අපට ඉඟි කරන්නේ ජේසු බිරිඳා එතුමාට නිතරම දර්ශනීය වූ බවක් ජන කතාවල සඳහන් වෙනවා. එසේම දින 3ක් පමණ බඩගින්නේ සිටි බූරුවෙක් ඌ ගොඩාක් ආශා කරන කෑමක් තමයි කොල්ලු. ඒ කොල්ලු පසෙක දමා ඒක කන්නේ නැතුව දිව්‍යා සප්‍රසාද කරඬුවේ සිටින ජීවමාන ස්වාමින් වහන්සේට ධන නැමීමේ කතා පුවතක් ඉතාමත්ම ප්‍රචලිතයි. එයින් පෙන්눔 කරන්නේ තා එක්තරා මිත්‍යා දෘෂ්ටියකට උවමනා කළා සප්‍රසාදයේ තුල ස්වාමින් වහන්සේ නැහැ කියන දේ. නමුත් අන්තෝනි මුනිතුමා කිව්වා මම පුංචි පරීක්ෂණයක් කරනවා කියලා. මේ බෝරුවාගේ කතාන්දරයෙන් අපි දකිනවා ඌ කෑම එකට දවස් 3ක් බඩගින්නේ ඉඳලා කෑම එකට යන්නට ඉස්සෙල්ලා සප්‍රසාද ජේසු ඉස්සරහා වැඳ නමස්කාර කරනවා. අර මිත්‍යා දෘෂ්ටිකයත් ඊට පස්සේ ආගම දහම වැළඳගත්තයි කියලා ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම වහලක් සෑදීමේදී බැරි වෙලා එයින් වැටෙමින් සිටි මිනිසෙකුව අන්තෝනි මුනින්ද්‍රයාට පුළුවන් වුණාලු ගුවනේම නවතාගෙන තම ශ්‍රේෂ්ඨයන්ගෙන් අවසරය අරගෙන පොළවට බස්සවා ගන්නටත් පුළුවන් වුණයි කියලා අපිට සඳහන් වෙනවා. ඉතින් මේ වගේ පුදුම ප්‍රාතිහාර්යයක් කරන්නා වූ අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍ය දවස අදයි. එනිසා අපි ත්‍යාඥා කරමු විශ්වාසයේ නැතිව අපගේ බලාපොරොත්තු නැති වෙලා සාමය නැති වෙලා ඉන්න දනන්හට අන්තෝනි මුනිඳුන්ගේ මැදිහත්කම තුල අපේ රටට අවශ්‍යම මොහොතකදී සාමයේ සැනසීම ලබා දෙන්නටයි කියලා. අපි දේ වචනයේ පොඩ්ඩක් එවිකම් කරලා බලද්දී අපි දකිනවා පළවෙනි කෙරියෙන් බොහොම ලස්සන බොහොම දීර්ඝ විස්තරයක් තියෙනවා. කොහොමද මේ අහබ්බ රජතුමා නාබෝඩ් අයිති මිදිවත්ත ගන්නට කරපු කුමන්ත්‍රණය තමාට අයිති කර දෙන්නටයි කියලා මේ අසරණයාගේ ඉල්ලා සිටිනවා. මේ රජතුමා මේ මිදිවත්ත එහෙම දෙන්නට බැහැයි කියපුවම බොහොම කෝපෙන් වේදනාවෙන් නිදා ගන්නවා. ඒක දැක්ක තමාගේ භාර්යාව ජෙසබෙල් තමාගේ චර පුරුෂ ගතිය පෙන්눔 කරලා ඒ තම භාර්යාවගේ ඒ තිබිච්ච දරදඬු ගතිය නිසාම මේ අහිංසක නාබොත්ව මරා මිදිවත්ත තමාගේ ස්වාමි පුරුෂයාවන අහබ් රජතුමාට ලබා දෙන ඒ සිද්ධිය අද අපි පළවෙනි කියවීම තුලදී දකිනවා. ඒ වගේම සුවිශේෂයේදී ගිය සතියෙන් ආරම්භ කරපු කන්දවට දේශනාවේ දිගහැරුම ආදාපට පෙන්눔 කරන්නේ ඇසට ඇස මුළු ලෝකයම අන්ධ කරයි කියන මේ මහත්මා ගාන්ධිවගේ කතාවයි. එනිසා එකට එක නොකරන්න එක කඹුල්ලකට ගෙහුවොත් අනිත් පස හරවන්න කියලා මේ මහා ධාර්මික ක්‍රියාදාමයේ අද ස්වාමින් වහන්සේ සුවිශේෂය තුළ දිග හරිනවා. අපි දකිනවා පලි ගැනීම ගැන බයිබලයේ නොයෙක් අවස්ථාවලදී සඳහන් වෙන උත්පත්ති පොතේ ලාමෙක් තම භාර්යාවන්ට කතා කරලා තමා විසින් සිදු කළ පලි ගැනීම ගැන පවසා තමාහට පහර දුන් මිනිසාවත් තුවාල කළායවත් මරා දැම්මයි කියලා තියෙනවා. ඊට පසු කාලයක බයිබලයේ ඊට වඩා ගැඹුරු පැත්තකට යොමු කරමින් අද සුවිශේෂයන විදියට ඇසට ඇස දතට දත කියන ලෙක්ස් ටලියෝනිස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හෙවත් පලිගැනීමේ නීතිය නික්මයාම ලෙවි ද්විතීය නීති සංග්‍රහය අපි මේක දකිනවා. මේක අනුගමනය කළා. මේ එක්තරා විදිහේ ඒ කාලේ තිබිච්ච නීති අනුව ඒ අභිසි පුද්ගලයෙක්
ඇහැක් ඉගිල්ලුවා නම් ඔබත් ගිල්ල ඒ දේ විතරක් කරන්න. ඒකෙන් විශාල විනාශයක් අඩු කළා. ඒක තමයි මෝසෙස්තුමාට වුවමනා කළේ. හැබැයි කන්ද උඩ දේශනාවේදී ස්වාමීන් වහන්සේ මේක යටිකුරු බවට උඩු යටිකුරු බවට පත් කරමින් උන්වහන්සේ කියනවා ඔබ එසේ නොකරන්න. ඔබ එසේ කළොත් ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වෙන්ම පිළිතුරු දුන්නා නම් මේ ලෝකය අද වෙනකොට විනාශ වෙලා යයි. ඒ නිසා නිහතමානීකම හිතේ ඇතුළත් කරගෙන වැරදි කරන අයට සමාව දීලා පලි ගැනීම වෙනුවට පිළි අරගෙන අද සුදු අන්තෝන් මුදුනකින් ඉල්ලමු ඒ වෙනසීම මේ අවශ්‍යම මොහොතකදී අපේ රටට අපේ දෑයට අපේ මිනිසුන්ට අපේ පවුල් වලට ලබා දෙන්නට කියලා මේ මහා භාග්‍යවන්ත අන්තෝන් මුතුමාට අපේ දේශය කැප කර යාඥා කරමු.